රුසියාව සම්බන්ධයෙන් මතුවන බරපතල තත්ත්වයන් තුළ රුසියාව සහ චීනය ඒකාබද්ධ මට්ටමින් පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ හෙන්රි ජැක්සන් නායතනයේ ප්‍රධානී ඉසබෙලා සෝකින් පැවසුවේ වඩාත් ශක්තිමත් මට්ටමේ ආරක්ෂක සහයෝගීතාවයකට රුසියාව සහ චීනය එළඹ පවතින බවයි. මෙය ඇමරිකාව ප්‍රමුඛ බටහිර සන්ධානය වෙත බරපතල මට්ටමේ තර්ජනයක් මතු කරනු ඇතැයිද පෙන්වා දී තිබෙනවා. රුසියාවේ දේශ සීමාව ආසන්න කලාපය තුළ න්‍යෂ්ටික බෝම්බ හෙළන අමෙරිකානු යානා පියාසර කිරීම සමග මෙසේ රුසියාවේ සහ චීනයේ ආරක්ෂක එකඟතාවය වර්ධනය කර තිබෙනවා. මේ පිළිබඳ වාර්තා කරමින් බ්‍රිතාන්‍යයේ සන් පුවත්පත පැවසුවේ මෙය ඇමරිකාවේ සමස්ත යුද බලය ඉක්මවා යන තත්ත්වයක් බවයි. බටහිර රටවල් ලෝකය පාලනය කිරීම පිළිබඳ මෙම දෙරටම දැඩි විරෝධයකින් යුක්ත වීමද මෙම ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය වීමට බලපා තිබෙනවා. රුසියාව හා චීනය දේශ සීමා මගින් සම්බන්ධ වීම නව සන්ධානය වඩාත් ශක්තිමත් කරන බවද අවධාරණය කර තිබෙනවා. මේ වන විට ඇමරිකානු හමුදාවේ සමස්ත බටයන් සංඛ්‍යාව ලක්ෂ 15කට ආසන්න වෙනවා. රුසියානු චීන සන්ධානය සතු සමස්ත බටයන් සංඛ්‍යාව ලක්ෂ 32කට ආසන්න බවයි හෙන්රි ජැක්සන් ආයතනය අනාවරණ කළේ. මෙහිදී චීනය සතුව බටයන් ලක්ෂ 21ක් සහ රුසියාව සතුව බටයන් ලක්ෂ 10ක් පවතින බව අනාවරණ කෙරුණා. යුදමය තත්ත්වයකදී භාවිත කළ හැකි යානා 13,000ක් මේ වන විට ඇමරිකාව සතුව පවතින බවයි අනාවරණ කළේ. රුසියාව සහ චීන සන්ධානය සතුව මෙම වර්ගයේ යානා 7,400ක් පවතින බව සඳහන්. යුද ටැංකි 6,100ක් ඇමරිකාව සතුව පවතින අතර රුසියානු චීන සන්ධානය සතුව 16,000ක් ඉක්මවන යුද ටැංකි සංඛ්‍යාවක් පවතිනවා. මේ වන විට ඇමරිකාව සතුව පවතින යුද නැව් සංඛ්‍යාව මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ 490ක් ලෙසයි. රුසියානු සහ චීන සන්ධානය සතුව යුද නෞකා 1,377ක් වාර්තා කර තිබෙනවා. මෙහිදී වඩාත්ම ප්‍රබල සාධකය බවට පත්ව ඇත්තේ මෙම රටවල් සතුව පවතින න්‍යෂ්ටික හැකියාවයි. සක්‍රිය මට්ටමේ න්‍යෂ්ටිකාවේ 3,750ක් මේ වන විට ඇමරිකානු සංචිතය තුළ පවතින බව අනාවරණ කෙරුණා. රුසියාව සහ චීනය සතුව පවතින න්‍යෂ්ටිකාවේ සංඛ්‍යාව 6,750ක් ලෙසයි ගණනය කර ඇත්තේ. මෙවන් තත්ත්වයක් තුළ හුදකලා මට්ටමින් නව සන්ධානයට මුහුණ දීම ඇමරිකාවට අභියෝගයක් බවට පත්වනු ඇතැයිද බ්‍රිතාන්‍යයේ හෙන්රි ජැක්සන් ආයතනය සඳහන් කළා. නව සන්ධානය මගින් මතුවන අවදානම් තත්ත්වයක් තුළ නේටෝව සහ බ්‍රිතාන්‍ය ඇමරිකාව සමග සම්බන්ධ වන බව මෙමගින් පෙන්වා දී තිබුණා. වඩාත් ආක්‍රමණශීලී තත්ත්වයකදී හැර රුසියානු චීන සන්ධානය ක්‍රියාත්මක නොවනු ඇති බවයි බ්‍රිතාන්‍යයේ සන් පුවත්පත වාර්තා කළේ. රුසියාවේ අභ්‍යන්තර තත්ත්වයන් සඳහා චීනය මැදිහත් වීම ජාත්‍යන්තර මට්ටමේ අර්බුදයක් බවට පත්වනු ඇතැයිද මෙම වාර්තාව ප්‍රකාශ කළා. යුක්‍රේන ආක්‍රමණ සූදානම සහ කුමන්ත්‍රණ තර්ජන සමග රුසියාව සහ බටහිර පාර්ශ්වයන් අතර මතභේදයක් හටගෙන තිබෙනවා. මෙම චෝදනාවන් ඊයේ දිනයේදී ප්‍රතික්ෂේප කිරීමටයි රුසියාව කටයුතු කළේ. මේ අතර යුක්‍රේන රජය නිකුත් කළ වාර්තාවක් මගින් හෙළිකර තිබුණේ යුක්‍රේනයේ විපක්ෂ කණ්ඩායම් සහ රුසියානු හමුදා මෙම කුමන්ත්‍රණ සැලසුම පසුපස රැඳී සිටින බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු ජනපති ජෝ බයිඩන්ද යුක්‍රේනය සම්බන්ධයෙන් හමුදාමය ක්‍රියා හෝ කුමන්ත්‍රණ ක්‍රියා වහම නවතා දැමීමට පියවර ගන්නා ලෙසද මෙමගින් දැනුම් දී තිබුණා. මෙම තත්ත්වයන් සාකච්ඡා මගින් විසඳා ගැනීමට සිය පූර්ණ මට්ටමේ සහය ලබා දෙන බවයි ඇමරිකානු ජනපති පැවසුවේ. යුදමය තත්ත්වයකින් අර්බුදයක් නිර්මාණය කිරීම වෙනුවට යුක්‍රේනයේ අභ්‍යන්තර බල පෙරලියක් දින කිහිපයක් තුළ සිදුවිය හැකි බවටද පුරෝකථනය කර තිබුණා. යුක්‍රේනයේ ජනාධිපති මන්දිරය වෙත විපක්ෂ ක්‍රියාකාරීන් කඩා වැදීමට තැත් කිරීම මෙම සිදුවීම් මාලාවේ ආරම්භය ලෙස නම් කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.